යිබුවන් මම නීතිඥ අමිලෙකොට මහවත්ත සභාපති සත්‍යය සහ යුක්තිය ෝ දේශ, නීතිඥෝ සංවිධානය. අපි දැක්කා පහුගිය සති අන්තය වෙනකොට මේ රට තුළ ඇත්ත වෙනුවෙන් සත්‍ය වෙනුවෙන් පෙනීහිටපු මේ රටේ නාස්තිය දූෂණය අපරාධකාරී, විනාශ කාරී දේශපාල්ලය වෙනුවෙන් පෙනීසිටපු මේ රටේ නොයකුත් කැපකිරීම් කරපු සිවිල් ක්‍රියාකාරකයින්ගේ ඒ මහන්සිය මේ රටේ අධිකරණය හරහා ලැබුණු ඒ යම් යම් තීන්දු තීරණ හරහා සාර්ථක වන බව ඒවා සාර්ථකත්වයට පැමිණ තිබෙන බව අපිට දකින්නට ලැබුණ පි දකිනවා මේ රටේ බලයේ ඉන්නකොට හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කෙහෙලිය රමුක්වැල්ල වර්තමාන පරිසර ඇමතිවරයා කැබිනට්ට එකේ සාමාජිකයෙක් වන මේ ඇමතිවරයාව මේ රටේ අධිකරණ ක්‍රියාවලියට පාත්‍ර කරල්ලා ඒ හර හා අද මේ වෙනකොට ඔහු රිමාන්් බඳනා ගාර ගතව ඉන්නේ වෘර්තිික විදියට අපි දන්නවා පුද්ගලයෙක්ව රිමාන්් ගත කරනවා කියන්නේ ඒ දඩුවමක් නෙමෙයි කියන කාරණාව නමුත්. අපි මේ සම්පූර්ණ සංසිද්ධිය තුළ කිව කියවා ගත යුතු. මෙරටේ පුරවැසියන් විදියට හඳුනා ගත යුතු කරන්නු කාරණ කීපයක් තියෙනවා. එක තමයි මේරටේ ලොකු මිනිස්සුන්ට ඔය භාෂාවට කියන මෝරුන්ට විරුද්ධව කතා කරන එක. ලු ලේ ල්ලුව ගහ ගන්නවා වගේ වැඩක් කියලා තමයි හැමෝම කිව්වේ. අපි දැක්කම් මේ වෙනුවෙන් හඬනගපු. වෛද්‍යවරුවේවා සිවිල් ක්‍රියාකාරිකයින් වේවා. අනෙකුත් අනේකවිද තාඩන පීඩනවලට ලක්කුණා. ඇම්මතිවර්යා අධිකරණ ක්‍රියාවලීට පාර්ත්‍ර වෙන්න කලින් ඒ මිනිස්සු මේ හඬනගපු මිනිස්සු අධිකරණවලට ඇදගෙන යන තත්වයක් තිබුණා. නමුතේ කිසිම තත්ත්වයක් තුළ පසුබට නොවෙච්ච මේරටේ සිවිල් ක්‍රියාකාරිකයින් මේරටට පෙන්වල දුන්නා. අවංක උත්සාහය තුළ ඔය මෝරුයි කියන ඔය මහා දැවන්ත චරිත කියන මා බලවතුන් කියන මිනිස්සුන් ධනගස්සන්න පුළුවන් නීතිය ඉදිරියේ කුඩු කරන්න පුළුවන් කියන කාරවක නිසා මේ වෙනුවෙන් මහන්සිවෙච්ච ඒ සියලු ප්‍රජාවට අපි සත්‍යසාහ යුක්තියෝ දෙසා. නීතිග ඥයොංවිධානය විදියට ස්තතිවන්ත වෙනවා. ඒ වගේම මේරට සිවිල් ක්‍රියාකාරකයින්ගේ මේ කරුණු දැක්වේ මේ කරුණු සොයා ගැනීම් හමුවේ මේරටේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතාමත් ප්‍රශස්ත ක්‍රියාවලියක් අධිකරණය තුළ සිද්ධ කරනවා අපිත් දකිනවා. අපි විවේචනය කළ යුතු තැන්වල විවේචනය කරනවා වගේම ඒ. මාලිකා කන්ද මයිස්රත් අධිකරණේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉතාමත් රිජුව හොඳ කරුණු සොයා බැලීමකින් හොඳ අධ්‍යනයකින් පසුව ඒ රිජුව කරුණු දැක්කූ ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීණයන් නිලධාරීන් වෙනුවෙනොත් අප අප ගෞරවය මේ අවස්ථාවයිදි ප්‍රකාශ කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල්ල අවස්ථාවේද අපි දැක්කා අර. මොකාටද මොනාද පොුවන්ඩ වගේ බෙල්ලෙන් ඇදගෙන අන්ඩ වුණත් හැබැයි අන්තිමහරියේ බොහොම විශිෂ්ඨ ක්‍රියාවලියක ඉන්නවා. ඉතිං ඒ වෙනුවෙනුත්ේ යම් ගෞරවයක්ති නමොකොද හම ගහණඩ ඕන තැන එල්ල හමගහන අපි මේ වෙලාවෙ කෙලින් කියන්න ඕන ඒ ගෙන අපිට ගෞරවයක් තියවා. අපි දන්නවා මේ දවස්වල දේශබන්ධුගේ පත්වීම මාර්ගස්ත පනත්කටුම් පත එක් අපි ටිරාන් අලස් ඇමතිවරෑක නිතර ගට්ටනයට භාජනය වෙනවා නිතර. විවේශනයට ලක් කරනවා හැබැයි හොඳයි කියන දේ හරි දෙයක් කරනොගොට අපාධ පීක්ෂණ දෙපාර්තමේතුවට බලය හිටපු ඇමතිවරයෙක්ට විරුද්ධව මේආකාරයට කටයුතු කරන්න ස්වාධීනත්වයෙන් කටයුතු කරන්න විමර්ශනයක් ඉදිරියට කරගෙනයන්න ඒ දීපු ඉඩ අවකාශය ගැන අපේ යම්ගෞරවයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන මේ ශාලාවතු ළම අපි කිව්වා ඔය කෙහෙලිය රමුක්වැල්ල තමයි මේ නඩුවේ පැමිණල්ලිකාර අපි මේ රටේ ජනතාවට කිව්වා වගකීමෙන් කිව්වා ඕන තරම් මේ රටේ නඩුකෘත්තින් තුළ පැමිණිලිකාරයෝ විත්තිකාරයෝ වෙනවා කියන එක. එදා ඒ අපි කිව්ව කතාව අද මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. හොරාට කලින් කැන වැට පැන්න කෙහෙලි රමුක්වැල්ගේ පැමිණිල්ල තුළම කේලිය රපුක්වැල්ලගේ පෞද්ගලික ේකම්බරයාගේ පැමිණිල්ල තුළම අද. හෙි බපුක්වල්ල සැකකාරෙක් බවට පත් වෙලා මේ රට තුළ පහුගගේ කාේ සිද්ධවෙච්ච සිද්ධිත් එක්ක අපි විශ්වාස කරනවා මේරටේ දිිට්ට දම්මවේදය කියලා දෙයක් තියෙනවා. තමන්ගේ පැමිණිල්ලම අද තමන්ගේ පෞද්ගලික ලේකම්බරයගේ පැමිණිල්ලම ඕ තමුන් අද විට්ිකාරෙක් බවට පත් වෙලා තියෙනවා ඒක තමයි ඇමතිවරයෝ ඇමතිතුමෝ ක්ට දම වේද කියන්නේ. අපි මේ සංසිද්ධිය මේ කෙහෙලිය රමුක්වැල්ල බන්ධනාගාර ගතවීම රිමාණන් බන්ධනාගාර ගතවීම මේ කෙහෙල්ලිය වෙනුවෙන් වෙච්ච දෙයක් විදිහට නෙමෙයි අපි දකින්නේ. මේක රටේ සිවිල් ක්‍රියාකාරිකඉන් විදිහට අපි මේක පූර්වාදර්ශයක් සහ අපි රතු එළියක් අඟෝනවා. මේ රටේ හොරාකාපු දේශපාලග්ඥයින්ට මේරට සූරාකාපු මේරට හොරා කණ්ඩ ඉඩ ඇරපු රාජ්‍ය නිලධාරී තන්ත්‍රයට මේ සියල්ල යටින් ඉටගෙන මේ දේශපාලන රකඩ රාජ්්‍ය තන්ත්‍රය තුළ නිලධාරිී රූකඩ නටවපු ව්‍යාපාරිකයින්ට ලෑස්තිවඇල්ලා ඊළඟ ලස්තුවේ උඹලගේ ගොනුත් ඉදිරියට ඒවි. මේ රටේ මිනිස්සු මහජන මතය උඹට විරුද්ධෝ පෙ ගැසනුදාට ඔය මොන සෙල්ලං දැම්මත් උඹලට ගැලවීමක් නෑ කියන කාරණාව. ඒක හොන්ඳට මතකතියා ගණ්ඩෝඕන. ඒ වගේ අපි දකිනවා. මේදේ මේ රටේ ජනතාව පූර්වා දර්ශයක් කරගන්න ඕන. මේ රටේ සිවිල් ක්‍රියාකාරකින් අතලොස්සකට පුළුවන් උනානං. මේ දහසකුත් අතර අපි කියන්නේ සෞඛ්‍ය මාත්‍යංශය තුළ තිදවෙච්ච එකමසා අන්තිම හොරකම මේකයි කියලා. හැබැයි සමාජයට පනිවිඩයක් දෙන්න පුළුවන් වුණා. අපි එක්කතුුණොත් අප සාමූහිකව නිසි. ක්‍රමවේදයක් තුළ ක්‍රියාවලයක්ක් තුළ. අපේ සටන මෙහෙවෝොත් මේ ඕන කෙනෙක් කොටු කරන තැනට මේ විර් විමර්ශන කළ යුතු තැනට නීතිපති දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් පියවර ගත යුතු තැනට මෙත් තල්ලු කරන්න පුළුවන් කියන කාරණාවයකින්ද. මේ රටවල් හැදෙනකං බලං ඉන්න එපා. මෙව පූර්වාදර්ශ කරගන්න මේවත් තුළින් මේ රටට අත්වෙන ජයග්‍රහණ ගැන බොහම අවධානය ඉදලා. ල කොස්කරුව වන්න කියන එක මේරට මිනිසුන්ට ානාා කරනවා. ඒගේ අපි දන්නවා දැන් මේරටේ අධිකරණය තුළින් ඒආකාරයට බන්ධනාගාර ග රිමාන්් බන්ධනාගාරයට යවන කෙහෙලිය රබක්වැල්ල අද මේ වෙන කොට ඉන්නේ බන්ධනාගාර රෝහලේ. එක පැයක කාලයක් ඔහු අඩුමතර්මය බන්ධනාගාරය තුළ ගතකරේ නැහැ කියන එක තමයි. දැනගඩ ලබෙන තොරතුරු. ැ මේෙනට ඔහු ප්‍රතික්ෂේප කරනවාලු මේ වෙනකං ලබාගත්තෂද ඔහු විශාල අවෂධ ප්‍රමාණයක් ලබාගන්න තැත්තෙක් කියලා අධිකරණය පවා කරුණු අනාවරණය වුණ දැන් ඔහු ප්‍රතික්ෂේප කරනවාලු ඔහුටඒ ප්‍රමිතියෙන් යුතු ඔහුඒ නිශ්ිතව ලබාගත්ත ඔහුට අවශ්‍යයි කියන එක. දැනෙන්ට පටන්ගරන් තියෙනවා මේ රටේ ඇහැට බේත්්තිික දාලා අන්ද වෙච්ච මිනිහගේ දුක. ඔහුට දැ දැනෙන්ට පටන්ගරන් තියෙනවා තමුන් වංචා කරලා ගෙනාපු ඉමිියුුණෝ ගලොබියුලෙන් කියන නම ගහගත්ත ඒ රසායනිකේ හෝ මොකක්හරි මජර බේත නිසා ඒ ලෙඩ දුක්වලින් දුක්විඳපු මිනිස්සුන්ගේ දුක හැබැයි මතකතියාග්ඩෝනා අපි බන්ධනාගාර අධ්‍යක්ෂක වරයටත් තිනවා. මේ රටේ මිනිස්සු මැරිලනෑ. මේ රටේ මිනිස්සු හිරි වැටිල නෑ. මේ රටේ මිනිස්සු සිහිසුන්ව ජීවත් වෙන්නේ නෑ. අපි දකිනවා මේ රටේ ප්‍රභූුවරුන් මේ රටේ බලපුලුවංකාරයෝ බන්ධනාගාර ගත වෙන කොට ඔවුන් සඳහා තරු පහේ පහසුකම් ලබා දෙන්න බන්ධනාගාර රෝහල් තියෙන. න්ධනාගාර රෝහල අ්‍යක්ෂකතුමෝ. ඔය රෝහල තියෙන්නේ බන්ධනාගාරය තුළ ලෙඩවෙන රැඳවියන්ට ප්‍රතිවකාර කරන්න. අවංක ලෙස සත්‍ය ලෙස රෝග ආසාධනවලට ලක්වෙච්ච පුද්ගලයින්ට ප්‍රතිකාර කරන්න. අපි දැකල තින මේරටේධිකරණ ක්‍රියාවලිය තුළ පිළිකා රෝගී තත්වයන්ට වකුකඩු රෝගී තත්ත්වයන්ට පත්වෙලා තියෙන ලෙට්ටු බන්ධනාගර රැදිවියන් අධිකරණ තුළ ඉතාමත්. වුවමනාවෙන් සහ ඉතාමත් ආයාචනා කරමින් ඉන්නවා මේ බන්ධනාගාරවලින් ප්‍රතිකාර ලබාගන්න. ඇත්තටම ලෙඩ දුක් තියන මිනිස්සුන්ට මේ බන්ධනාගාර රෝහල් තුළ ප්‍රතිකාර ලැබෙනවද කියන කාරණාව අපිට ප්‍රශ්නයක්. නමුත් අපි දකිනෝ ප්‍රභූවරයෙක් ප්‍රබලෙක් මේ රටේ බන්ධනාගාර ගත වෙනකොට ඒ අයි නවතින්නේ කෙලින්ම බන්ධනාගාර රෝහල තුළ එක හින්දා අපි බන්ධගාර රෝහලේ අධ්‍යක්ෂවරයට නැවත අවධාරණය කරලා සිටිනවා. මේ දේවල් එහෙම සුළුවට අරක් මහජනතාව මේ තරන් දුක්විඳල ලබාගන්න ජයග්‍රහණ එල්ල කරන පීඩනයන් ඒ විදිට ඇපලැබෙනතුරු රෝහල් තුළ තියාගන්න විදිේ. බාල කූට ඉතාමත් පහත්තාකාරයේ. ක්‍රියා මාර්ග හරහා වලක්වන්ඩ හදනවන ඒ සමාජ පීඩනය. මේ රටේ මිනිස්සු දුක්විඳල. මහන්සි වෙලා මේ එල්ල කරන පීඩනය ඒ ආකාරයට නයාලු විදියට දියාරු කරලදාන්්ඩ බන්ධනාගාර රූහල් තුළොල් නියලධාරින් උත්සාහ කරනවනං. ඒවත් ප්‍රශ්න කරගෙන උසාාවිය ඉදිරියට යන්න. මේ රටේ නීතිඥ ප්‍රජාව. මේ රටේ සිවිල් සංවිධාන බලාගෙනෙඉන්නවා. ඒ වගේ අපි මේ රටේ පුරවැසියෝ විදිහට අවධාරණය කරවා දැම් මේ වෙනකොට බොහොම පැහැදිලි ඔහුට විරුද්ධව ගෙහෙලි අරම්පු පැල්ල ඇැතිවරයටට විරුද්දව පැහැදිලි සාක්ෂි කරුණු අධිරණ ඉදි එන ිලා තියෙනවා. ඔහු තවදුරටත් මේ රටේ කැබිනට ඇමතිදූරයේ ඉන්න ඔහු තවදුරටත් මේ රටේ විවස්ථාදාය කිය තුළ සාමාජිකයෙක්ව ඉන්න කිසිම සුදුසුකමක් නෑ කියන කාරණාව අපි අවධාරය කරන්න කැමති. ඒක නිසා වහාම දැ මේ රටේ ඒ වගකිව යුතු දූරවලින් කෙහෙලිය රබක් වැල්ල ඉවත් කරගරත යුතුයි. ඒ වගේම මේ රටේ මේ සිද්ධිය ඉදිරියේදී. මේ රටේ ඇන්ටිජන්වලින් හොරාකාපු. මේ රටේ පිළිකා එන්නතෙන් හොරාකාපු මේ රටේ ජනතාවට ගෙනපු ජනතාව වෙනුවෙන් ගෙනාපු කෝවිට් එ අත්තිකෙන් හොරාකාපු නිලධාරින් වෙනුවෙනුත් ක්‍රියාත්මක කරන තැනට මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයින් කටයුතු කරනවා කියන කාරණාව අවධාරණය කරන් ඩෝන එක හින්දා. මේක ඔය දියවන්නාව ඇතුළෙ හිටපු කොයි කාටත් රතු එලියක්. හොඳට මතකතියාගන්න ඊළඟට ඊ ලංකට තමුන්ගේ වාරය කියන එක මතකතියාගන්න ඕන.